වැඳගෙන තුනුරුවන් බැති බාර සිතින් මේමා රස පිරි නොයෙක් විලසින් සුව සාදන අමා කප පවතිනා තුරු කිසිවිට නොවන නිමා කියනෙමි මහාවන්සය කවිසිතම යෝමා. දරුවන් සරණයි පින්වත් හැම දෙනාටම. වැඩම කළ වදාළ පූජනීය කාව්‍යශ්‍රී මහපුලන් කුලමේ ගුණරතන අපේ හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, අද දවසේදී සිංහල ලංකා විබ්බඩවියේ සදහම් සිසිලෝස්සේ ඔබ වෙතට අරගෙන එන විශේෂ වැඩසටහනක් පිළිබඳව දැනුවත් කිරීමක් වශයෙන් තමයි මේ වගේ අද දවසේ ඔබව හම්බ වෙන්නේ. එතකොට අද අපි ඔබට ඔබේ රට තුළ, මේ ලෝකයේ තුළ, මේ පරිසරය තුළ මීට පෙර කිසිම වෙලාවකදී අසන්නට නොලැබුණ විශේෂාංගයක් සිංහල ලංකා සදහම් සිලෙන් අරගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපේ හාමුදුරුවෝ මං හිතන්නේ පූර්විකාවක් අරගෙන ආව බොහොම හරි ලස්සන කවියකින් මොකද්ද අපි කරන්නට යන්නේ කියලා කාරණේ පිළිබඳව. ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා වර්තමානයේ ගැලපෙන විදිහට. අපේ හාමුදුරුවනේ මේ සමාජයේ ඉන්න අපි හැම දෙනාටම අමතක වෙලා යන අතීතයේ සිහිපත් කරන්නට ඉතිහාසයේ වටිනම පොතක් විදිහට ශ්‍රේෂ්ඨ නරයන්ගේ ග්‍රන්ථය, එහෙම නැත්නම් නර ශ්‍රේෂ්ඨයන්ගේ අතේ තිබුණු ග්‍රන්ථය, එහෙම නැත්නම් අපේ හෙළයන්ගේ අවිච්ඡින් ඉතිහාසය ලියවිච්ච ග්‍රන්ථය පිළිබඳව ඔබ හැම දෙනාටම නැවත සිහිපත් කිරීමක් වශයෙන් මහා වංශයේ කවියෙන් අරගෙන මේක ලංකාවේ අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා සිංහල ලංකා සදහම් සිලෙන් කලින් අතාවත ලංකාවේ සිදු කරන ක්‍රියාවලියක්. ඒ නිසා අපේ හාමුදුරනේ ඔබ වහන්සේ තමයි අපි මේ සදහම් සිල ඔස්සේ මේ මහා වංශයේ කවියෙන්, එහෙම නැත්නම් මහා වංශ විද්‍යුත් කාව්‍ය ටීකාව, එහෙම නැත්නම් ටීකා කාව්‍ය සමාජගත කරන්නට ඔබ වහන්සේ තමයි අපි යොදාගත්තේ. එහෙම නැත්නම් ඔබ වහන්සේ තමයි අපේ සම්පත්දායකයන් වහන්සේ. මම හිතන්නේ ඔබ වහන්සේට ඇති අපේ හෙළයන්ගේ ඉතිහාසය ගැන කතා කරන මේ අවිච්ඡින්න පෙළපතක් ගැන කතා කරන ධර්මග්‍රන්ථයක් වගේම ඓතිහාසික ග්‍රන්ථයක් විදිහට විරුදාවලිය ලක් මහා වංශයේ කවියෙන් රචනා වෙමින්, කවියෙන් දේශනා වෙමින් ඉදිරියට ගමන් කරන වෙලාවේ මම හිතන්නේ ඔබ වහන්සේටත් යමක් මම හිතනවා ඇති අපේ අපව නරඹන, එම නැත්නම් දැන් මෙතනින් ඉදිරියට මහා වංශයේ කවියෙන් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන අපේ පින්වත් දෙනාටම ප්‍රකාශ කරන්න යම් වචනයක් ඇතුවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අති පූජනීය ගෞරව ශාස්ත්‍රවේදී අපේ සගම අනෝමදස්සි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත සැදැහැවත් කාරුණික පින්වත්නි, සිංහල ලංකා වෙබ් අඩවියේ සදහම් සිසිල ඔස්සේ සෑම දවසකම අලුත් අලුත් දේවල් හොයාගෙන ගිහින් මහා සමාජ මෙහෙවරක් බෞද්ධ අබෞද්ධ සියලු දෙනා වෙනුවෙන් සිද්ධ කරන අවධියක සිංහල ලංකා වෙබ් අඩවිය තුල අපිත් ධර්ම දේශනාවන් දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ කරන ලබන. ඒ අනුව අලුතින්ම ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන ඒ මහා වංශය කියපුවම අපේ හාමුදුරුවනේ ටිකක් සිංහල බෞද්ධ ජනතාවට තේරුම් ගන්න හරි අමාරුයි. මාගදී භාෂාවෙන් තියෙන්නේ එසේ තිබුණත් මෙය සිංහල ලංකා වෙබ් අඩවිය තුළින් කාව්‍යාත්මකව කාව්‍ය වූ බසින් හැඩ කරන්නට ඒ ආයතනය තුළ සේවය කරන පිරිස අරගෙන තියෙන අපේ
අනමදස්සි හාමුදුරුව ඇතුළු පිරිස අරගෙන තියෙන උත්සාහය අපි හිතන ඔබට ඉතිරි කාලෙදී බොහෝදුරට වැදගත් වේවි කියලා. ඒත් එක්කම මම පුණ්‍යානුමෝදනා කරන්නට කැමති ඔබ වහන්සේ මේ ආරම්භ කරපු වැඩපිළිවෙලට එහි දේශකයාණන් වහන්සේ හැටියට මාව තෝරා පත් කර ගැනීම පිළිබඳව මට ගොඩාක් සතුටුයි. එනිසා මම ඔබ වහන්සේ ඇතුළු සිංහල ලංකා වෙබ් අඩවියේ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනාවන් පළ කරන අතර පින්වත් ඔබ හැමදෙනාමත් මේ සදහම් සිසිල ඔස්සේ ගෙන එන මහා වංශයේ පිළිබඳව කවි බසින් හැඩ කරන මේ උතුම් අවස්ථාවට සම්බන්ධව ඔබ ශ්‍රවණය කරන්න ශ්‍රේෂ්ඨ නරයන්ගේ ඒ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳව විතරක් නොව ඔබට බොහෝ තොරතුරු බෞද්ධ තොරතුරු ඒ කවියෙන් දැනගන්නට පුළුවන්කම ලැබෙන අතර ඔබත් සිංහල ලංකාවේ බඩවිය සමග එකතු වන්න කියන ඒ ආරාධනය සිද්ධ කරමින් හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. බොහොම පුණ්‍යානුමෝදනා කරන අපේ හාමුදුරුවනේ වහන්සේගේ ඉදිරිපත් වීම සම්බන්ධව මේ අපේ වැඩසටහනත් එක්ක ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ පින්වතුන්ට එහෙම නැත්නම් සිංහල ලංකා සදහම් සිසිලෙන් කවි බණ විරුද්ධ බණ ධර්ම දේශනා ජාතක දේශනා මේ හැමදේම ශ්‍රවණය කරන අතරතුරේදී ඔබ වෙනුවෙන්ම අලුත්ින්ම ඔබ වෙතට තිලින කරන අලුත්ම වැඩසටහන එහෙම නැත්නම් අලුත්ම නිර්මාණය අපි ඔබට දායාද කරන්නේ මහා වංශ විද්‍යුත් ටීකා කාව්‍ය කියන විදිහට. එනිසා අපේ ගුණරත්න හාමුදුරුවන් වහන්සේගේ මහා බුලන් කුලමේ ගුණරත්න පඬිත හාමුදුරුවන් වහන්සේගේ සුමధుර හඬින් හැඩවෙන විශේෂයෙන්ම සිංහල ලංකා සදහම් සිසිල ඔස්සේම ඔබට ලබාගත හැකි මේ දහම් රසස්වාදයේ විඳින්නටත් එහෙම නැත්නම් මේ ඓතිහාසික පුරාවෘතිය කවියෙන් ශ්‍රවණය කරන්නටත් අපි බොහොම වමනාවෙන් ඔබ හැම දෙනාටම ආරාධනා කර සිටිනවා. මම හිතන්නේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අපේ පින්වතුන්ට ඒ පිළිබඳව කවියෙන් ආරාධනා කරන්නට හැකියාවක් ඇති මම වහන්සේට ආරාධනා කරනවා. කවි බසින් ආමන්ත්‍රණය කරන්නට සිංහල ලංකා සදහම් සිසිල ඔස්සේ මහා වංශ විද්‍යුත් කාව්‍ය ටීකාව ටීකා කාව්‍ය ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන හැම දෙනාටම ආමන්ත්‍රණය කරන්න. මඟද බාසින් කීමට නොහැකි නම් ඔබ හට කාලය ඉඩ කඩ නැතේ නම් ඔත පෙරලන්නට සැබැවින් බැරි නම් අසනුව මෙය දැන් ඔබටයි එහෙනම් ඔත පෙරලන්නට සැබැවින් බැරි නම් අසනුව මෙය දැන් ඔබටයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.